දේශීය බලකන්වන අංක 1 home broadband SLT mobitel fiber. Anytime combo ඔබ අතම 555ක් reload කර activate කරගන්න SLT mobitel. මන්සර්ට පෙන්නන්නද? පෙන්නව කියන සර්ට් පොඩක් උදව් කරන්න ආවා. ඔය ඉතින් මේ හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි නේද? ටෙක්නික් කියලා જાතියක් තියෙනවනේ. අනිත් එක මේ මේ ගාමිණීට මම එදත් කිව්වා අදාළ රාජකාරී කරගෙන ඉන්න කියලා. වණම්මන වෙන වෙන වැඩ ඕනේ නැහැ වැඩක් නැහැ නේ. තාවරේ. ගාමිණීට කරන් දෙන්න. ගාමිණී නැලගන්නු. නෑ නෑ බොස් මේ මේ ෆයිටින් ඩිරෙක්ටර් එකේ ඉන්නවනේ ඉතින් එමිණි එනවනේ. හ්ම්. පාරමියෝ මෙන්න බත් එක හැබැයි තියන වගේෂයක් නම් බත් එකක් හැදුවේ නෑ කමන්නේ අම්මේ ආය බත් ඕනේ හැමදාම බත් අරගෙන ප්‍රශ්න දාගන්න බෑනේ ඇයි කවුද ඔය ප්‍රශ්න දාන්නේ නන්නේ දන්නේ ඉතින් මිනිස්සු කතා කියන පව් බං වෙලාවකට වගේෂ ගැන පව් කියලා හිතනවා කීතලි කදනේ නේ මම යනවා යන්න එපා ය
මොනාද ඔච්චර බලන්නේ? තමුසේ හරි ලස්සනයි. ලස්සන බැලුවේ. ආ නංගිරියට කඩයක් ඕනේද? අනේ මේ එහෙම දෙයක් නෙමෙයි. අර ඔඩිෂන් එකෙන් ඔයාව තේරුණ එක හරියක්ගේ. ඔයා එතනන් ලස්සන. නම් ඔඩිෂන් එකට ගියේ නෑනේ හලෝ. ඒක මට හම්බෙන් හම්බෙච්ච චාන්ස් එකක්. හරි හරි. කොහොම හරි. මගේ අක්කා ගොඩක් ලස්සනයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් තමුසේ එන්න එන්නම ලස්සන වෙනවා. මට ඉරිසියයි. දැන් ඉතින් ඔයා ඉස්සරහට ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහම මට කට්ටියත් එක්ක කියන්න පුළුවන් අර ඉන්න මගේ අක්කා කියලා. නෑ. ඉන්නවා ඉන්නවා. තමුසුවත් ඉක්මනට ටීවී එකට දාලා දෙන්නම් හරි. එතකන් ඉන්නවා. ඔයා මාව මුකටවත් දාලා නොදුන්නත් කමන්න. මට ඕනේ තමුසේ උඩටම යන්න. හරි හරි මේ. දැන් නැගිටිනවා. මට පාරක් වෙනවා. නැන්ද ගිහින්. මේ නැගිටිනවලු? නැගිටින්න බෑ ඩේට නෑ තේරෙන්නේ. ඒ මහා කූලමක් අනේ මෙච්චර බටර ගෑව උගුර තමයි එනේ ඉන්නවා ඉන්නවා ඉන්නවා. මේ මෙච්චර බටර ගෑව නම් ඒක නෙමෙයි. හදවතින් කිව්වේ හරිද? හා හා. අක්කල වුණාම නංගිලා සලකන්න ඕනේ. හා හා මම යනවා. එමේ. ගෙදරින් යනකොට නංගිට උම් එකක් දීලා යන්න පුරුදු වෙන්න. ලස්සන රඟපාන්න. වැරද්දන්න එපා. බයි. බයි. ආරවි දැන් ඊයේ වෙච්ච දේට මාත් එක තරහා වෙලා දින්නේ අනේ නේ අපි අපේ තත්ත්වේ තේරුම් ගත්තා දැන් ඔයා හිතාගෙන ඉන්නේ මං ඕගොල්ලන්ව ඇත්තරම ගෙදරින් එළියට දාන්න හදුවා කියලා ආ නැන්ද ඒතර බලහත්කාරයෙන් ගෙදර බඩු එළියට දැම්මේ වේලන්නද අයියෝ පිසුදානේ ලොවෙත් මං එහෙම කරනවද ආ හරිද ඕගොල්ලෝ අපේ ගෙදර ඉන්නවා කියන්නේ කොච්චර හොඳයිද මට නිකන් දවසකට සැරයක් කරවිලා බල්ලයන්ට පුළුවන්නේ මේ ඒක නිකන් මම මේ හිතේ අමාරුවට දාපු පොඩි සෙල්ලමක් විතරයි ඒක ඉච්චර ගණන් ගන්න එපා සෙල්ලම් කරන අපේ ගෙදර පිට්ටනියක් කියලා දුව හිතාගෙන ඉන්නේ හරි 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 මං කලේ එනම ගොන් වැඩක් ඒකට සෝරි හැබැයි ඉතින් හැමදේම කලේ ආදරයට ආදරයට කරන්නේ ෂා මාර ආදරයක් නේක මේ පුෂ්පයයි ඔයාට එකක් කියන්න ඔයාට පාචල් කරන්න ඕන නම් හරි හිත රිද්දන්න ඕන නම් හරි හැමදේම මට කරන්න මගේ රහින්සක අම්මයි තාත්තයි පව් පිස්සුදනේ මේ නැන්දයි මාමයි කියලා කියන්නේ මට අම්මයි තාත්තයි වගේ මං එහෙම කරනවද හරි 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 සෝරි සෝරි හැමදේටම සෝරි මට පරක් වුණා මං යනවා බජට් වලට බයිස්කෝප් හදන්න බෑ ලොක්කා. ඔය එක දන්නවනේ. ට්‍රාන්ස්පෝර්ට් වලට කැම බීම් වලට කොච්චර ලොකු ගාණක් යනවද? ඈ? අනිත් එක එක එකට බයි ඩිරෙක්ට් කරන ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි මම. ඔය එක දන්නවනේ. මගේ චිත්‍රපටිය මං කොහොමත් හදනවා. මම ජැකට් එකවත් බය නැහැ. බලු බලු බලු.
පුළුවන් නම් මම මේක හදනවා. එහෙම නැත්තම් මම හැදෙනවා. හරි. හැබැයි මේ එක එකව පුම්බන රජ කතා කරන්න මම සූදානම් නෑ. මට කොහෙත්ම උමනාවක් නෑ. ඕකේ බයි. ආ මැඩම්. මැඩම් ආවද? සම පරක්කුද? අනේ නෑ. කිසිම පරක්කුවක් නෑ. ඩිරෙක්ට් ඇවිල්ලා බලාගෙන ඉන්නේ. ඒක නිසා උලක් නෑ. අර මේකප් කරන චතුරංග කොල්ලා පැය ගානක් තිස්සේ මූණකට තීන් තතුල්ලනවා. අර යුනිට් එකේ කොල්ලු බ්ලැක් ක්ලොත් වෙලාගෙන. සල්ලි බුදි පුතේ. සෝරි සර්. මේ වගේෂ ආවද? ඌ තාම ආවෙත් නැහැ. ඌ එන වෙලාවක අපි ෂූට් එක කරමු. හදිසියක් නැහැ. හිමි වැඩේ කරගෙන යන්. කොහොස වරක් වේද බා? නෑ නෑ උඹ පරක්කු නෑ. උඹ මූවතරන්ද බන් සූට් එකට ආවේ. උඹ කියන්නේ එළියට බයිද කකුලෙල්ලුනාව? තාලෙන්න බෑනේ. දුක හිතුණා එහෙම එක ගනාව. නේද? නේද? උඹ දන්නවනේ වගේසියා. මම පොඩි කාලේ ඉඳන් හරිම බයයිනේ බන් බල්ලන්ට. කේන් මොකෝ? බයින්න ඕනද? නෑ මේ අතේ තියාගනින්. අතේ තියාගෙන බිම පස්සෙන් එපා. බයින්න ඕනද? බයින්න ඕන නෑ ඉන්නේ. බයි. එන්න. 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 Ken boy. Ken boy. Hello, hello. Hello, Ken boy. රෝසියෝ ගෑස්සලයි පාම් පිටිවලයි ගණන් වල හැටියට මුරුකු මේ ගානට දීලත් බෑ බං. ඕවිති ඔයිට වැඩියෙන් දුන්නොත් මිනිස්සු කන්නෙත් නෑ. ඉස්සරහට අපිටත් කන්න බොන්න වෙන්නේ නැති වෙයි වගේ. අර මොකද්ද ආධාරයක් දෙනවා කිව්ව නේද? අපි මෙහි ස්ථිර පදිංචි නෑනේ බං. ඒ හින්දා ඒකත් නෑ. හැබැයිද බං ඔක්කොම උඹලගේ මුල් ගම් කොහෙද? සිරිල් අයියා නන්දි පිටියේ. මම මීගමෙන්. අම්මෝ හරි පිටිසර නේද? මීගම කොහෙද බං පිටිසර? උඹ ඉතින් බොරැල්ලෙන් එහාට ගිහිලා තියෙන එකක් ඈ? නෑ ඉතින්. උඹලට මේ මුරුක්කො නැති වුණාට වෙන ආදායම් තියෙනවනේ. ඒ මොනවද? නෑ ඉතින් ඔය වත්තේ උන් කියන්නේ. කෙල්ල රඟපාන්න යනවා කියලා කොහෙද යනවා කියලා. ඒකේ රඟපාන්න යනවා කියලා වෙන කොහෙවත් යන්නේ නෑ. රඟපාන්න තමයි යන්නේ. උඹලා හිතන්නේ මේ රඟපාන්න යනවායි කියන එක වල්කාමේ යනවායි කියලාද? යකෝ! උඹලා දන්නවද මේ රස්සාවේ තියෙන අමාරුව? උන් උදේ ඉඳලා මේකප් තට්ටු උලාගෙන අවුවේ කරවෙවි රෑ එළි වෙනකන් නිදි මරාගෙන තමයි ඔය වගේ රඟපාන්නේ. උඹලා මේ ලේසියෙන් බත් මුට්ටියක් අම්බගෙන ඒක දිගහැරගෙන බලන්නෙත් ඔය හදන ඒවා තමයි. හරි ඉතින් ඒ ඇත්තට රඟපාන උන්නේ. මේක මේ මොකවත් නැතුව එකපාර රඟපාන්න ගියපෙක් ගන්න ඔය වත්තේ උන් කතා වෙන්නේ. ඔව් ඔව් ඒක එකපාර තමයි රඟපාන්න ගියේ. ඒක ගියා.
ඒක දක්ෂා යන්නේ කී ලස්සනයි. ඒක ගියා. ගියා නෙමෙයි. ගෙදරට ඇවිල්ලා පින්සෙන්ඩු වෙලයි ඒක වෙක්කගෙන ගියේ. අනේ මේ කාර්තික්ව පාරේ නිකන් දොඩවන්න එපා බං. බලමුකෝ රංගපාල එනේවා. ගහන දොස්සෙට්ටක හැලෙන්න. මේ මගේ කෙල්ලට වචනයක් කියන්න හැමෙපා. පලේ යන්න දෙමෙතෙන්. හරි. මන් දන්නේ ඉතින් වත්තේ උන්නේ කියන්නේ. රතු අයිය කියන්නේ අයියනේ ඕ මහත්තයා ඇයි අර නීලමණි අක්කා කිව්වේ ළමා නිවාසෙට ළමෙක් බාර දුන්න කියන්නේ ආ ඔව් ඔව් අනේ දැන් ඔවා මතක නෑ මහත්තයා කියන්නකෝ කොහොමද ඒ ළමයා වරන් ගියයි ගෑණික් හිටියා පොඩි පිරිමි ළමෙක් එක්ක චෝක් කොළු පැටියා ආසයි බෑ දැක්කහම සුදු බෝලයක් වගේ ගෑණි මොන වගේද සමහත ලස්සන ගෑණි ළමයා හදාගන්න ඉඩයක් නැතුව හිටියේ එහෙනම් හරි ඉතින් ඊට පස්සේ මොකද උනේ මුකුත් නෑ ඉතින් ඒ ළමයා මං මේ ළමා නිවාසෙට සෙට් කළා ඒ ගෑනු කෙනාගේ නම් මතකදයි අනේ එහෙම නම් මතකයක් නෑ මහත්තයා අවුරුදු කීයක් වෙනවද අවුරුදු 20ක් විතර ඇතිනේ දැන් මේ නිකන්වත් නම මතක නෑ නේද නම මගේ මතකයට ඊට ශ්‍රියානි හරි කාන්ති හරි අන්න ඒ වගේ නමක් තිබුණේ රතු අයට ඒ ළමයාගේ නම මතකද එහෙම නම් මතක නෑ මහත්තයා අපි කිව්වේ සුද්ධ කියලා ඊට පස්සේ ගෑණිට මොකද උනේ මොන වුණත් දැන් නෑ මහත්තයා ඒ ගෑණිට කායින් හරි කරදර පොඩ්ඩක් තිබුණා මොනවද කරදර අනේ වල මන් දැන් නෑ මහත්තයෝ පස්සේ ඒ ගෑණි රට ගියාද කොහෙද අයි වෙන මොකුත් විස්තරයක් දන්නේ අනේ නෑ මහත්තයා පොඩි එකාගේ නම නිකන්වත් මතක නැද්ද පොඩි එකාගේ නම නිකන් මට මතක වසන්ත වගේ අයි වසන්තද එහෙම නැත්නම් වගීෂද වැඩේ විතරක් අල්ලගෙන යන්න බලන්න. ඔය බල්ලෝ උරුතල් කරනවා වගේ වැඩ අල්ලගන්න යන්න එපා. ඉස්සරහට කරදර වෙයි.